ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී. මම බත්‍රජිත් සෞම්‍ය කුමාර. ප්‍රථමයෙන් තෝරපේ ශිෂ්‍ය පාඨ. කොළඹ නෙළුම් කුළුණ නිල වශයෙන් විවෘත කෙරේ. නෙළුම් කුළුණ ආරම්භ කිරීමට රජය ගෙව රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදල අස්ථානගත වී ඇතැයි ජනපති පවසයි. පවතින වැසි තත්ත්වය තවදුරටත් අගමැති සාක්ෂි ලබා දීමට ජනාධිපති පරීක්ෂණ කොමිස මහමුවට ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි. දේශීය පුවත්. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ අද නිල වශයෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපතිතුමා සමරු ඵලකේ නිරාවරණය කර කුළුණ විවෘත කරනු ලැබුවා. ලොව උසින් 18 වන ස්ථානයේ හිමි නෙළුම් කුළුණ අඩි 1168 උසින් සහ වර්ග අඩි 36600 කින් සමන්විතයි. ඇතුළුීමේ දොරටු 4කින් යුත් එහි වර්ග අඩි ලක්ෂයක් වන පහත මහලය වෙළඳ කටයුතු සඳහා භාවිතා කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මහල් පහක් සහිත ඒ කෞතුකාගාරයක් වෙළඳ කුටි, අමුත්තන් සඳහා මැදිරි, පරිපාලන කාර්යාල, ජල තටාක, මුල්තැන් ගයක් සහ විදුලි උත්පාදන යන්ත්‍රවලින් සමන්විතයි. කුළුණේ විදුලි සෝපාන 8ක් පවතිනවා. ඉන් 3ක් තප්පරයට මීටර 7ක වේගයකින් ගමන් කරන අතර ඒවා ලංකාවේ වැඩිම වේගයකින් ගමන් කරන සෝපාන ලෙසයි වාර්තා වන්නේ. නෙළුම් කුළුණේ ඉහළ කොටසේ පළමු මහල් දෙක රූපවාහිනී සහ ගුවන්විදුලි පාලක මැදිරි ඉදිකිරීම සඳහායි භාවිතා කරන්නේ. ඊට ඉහළ මහලෙහි 350කට සහභාගී විය හැකි ශාලා දෙකක් ඉදිකර තිබෙනවා. පසුන මහල 250කට පමණ පහසුකම් සැපයන කැරකෙන අවන්හලකින් සමන්විතයි. නවීන පහසුකම් සහිත සුපෝකභෝගී කාමර 6ක්ද පවතිනවා. ඊට ඉහළින් ඇත්තේ නැරඹුම් ප්‍රදේශයයි. සියලුම සන්නිවේදන උපකරණ සවිකිරීමට හැකිවන අයුරින් කුළුණ ඉදිකර තිබීම විශේෂත්වයක්. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104ක්. නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කළා. ඒ ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබුවේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම් මොහමඩ් මහත්මිය විසින්. නෙළුම් කුළුණේ තොරතුරු ඇතුළත් www.lotustower.lk වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ගොඩනැගිලි තාක්ෂණයේ නව පිම්මක් වගේම මේ නෙළුම් කුළුණ සන්නිවේදන තාක්ෂණයේ නව පිම්මක් ශ්‍රී ලංකාවේ අපේ රටේ. විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් ලෝකයේ වේගවත් පරිවර්තනයන් වේගයෙන් සිදුවන යුගයක ශ්‍රී ලංකාවෙත් ඔබෙත් මගෙත් අපේ රටෙත් මේ නව ඉදිකිරීම කොළඹ නෙළුම් කුළුණ ඒ සියලු ශේස්ත්‍ර හරහා නව යුගයක නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මා විශ්වාස කරන්නේ. සංචාරක ව්‍යාපාරයේ තුල මෙම නෙළුම් කුළුණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් තවත් වැදගත් පියවරක්. දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා කොළඹ නෙළුම් කුළුණ විශිෂ්ට ස්ථානයක් බවට පත්වනවාට කිසිදු සැකයක් නැහැ. මේ කුළුණේ මේ ගොඩනැගිල්ලේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුළ ඒ විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසායි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව යම් කාල සීමාවක් ගත වෙනා වගේම තව සෑහෙන මුදලකුත් අපිට අවශ්‍ය වෙනවා. මේ තත්වයට මේ ගොඩනැගිල්ල ගෙනීමට වසර 7ක කාලයක් ගත වී තිබෙනවා. ඒ නිසා අපිට ලැබුණු සම්පතක් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අපි හොඳින් මේ නඩත්තු කරන්නට ඕනේ. අපි සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. තීරණය කළා කැබිනට් මණ්ඩලයට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා මේ රාජ්‍ය සමාගමක් බවට අපි පත් කරනවා. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ කැබිනට් අනුමැතිය අපිට පහුගිය දවස්වල ලැබුණා. ඒ අනුව ඉදිරි සතියක් දෙකක් තුළ ඒ සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මේ පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්යය අපි කරනවා. රාජ්‍ය ආරක්ෂාව වශයෙන් සැලකීමේදී මෙම ව්‍යාපෘති ඉදිරියේදී වැදගත් කාර්යයක් පමණයි. මේක සමගාමීව ඉගැරෙන ආර්ථික සංවර්ධන ක්‍රියාවලීන් වලින් ප්‍රමුඛත්වය වන්නේ සංචාරක කර්මාන්ත ලැබෙන මහඟු පිටුවාදයි. ශ්‍රී ලංකාවේ සංචාරක පවාදනය සඳහා වන ප්‍රමුඛ කරුණක් අවට නෙළුම් කුළුණ අනාගතයේදී පත්කමු කියතයි. මෙම දෑවැන්ත සම්නිවේදන ව්‍යාපෘතිය මල්පල ගැනීම සඳහා අප වෙත ලබා දුන්
චීන තාක්ෂණික සහය පිළිබඳව මම විශේෂයෙන් මේ මොහොතේ සඳහන් කරන්නම්. Lotus symbolizes nilum kuluna magin nirupane wenne sri lankika janathawage saamiyata athi ladiyawa saha aagantuka satkaryayi eya aniwaryenma rate saubhagyata hetu wenawa athi nilum kuluna idikirima wenuen janathipathuma sri lankawae china thanapathiwareyata samruthilinayakda pilinamuwa china thanapathiwareyada janathipathumaata samruthilinayakda pradhanaya kala kathanayaka garu jayasuriya mahata athulu janatha niyojithayan rajya nilitha harin videshiya niyojithayan athulu pirisak me awasthawata ekwa sitiya නෙළුම් කුළුණේ වැඩ ආරම්භ කිරීම සඳහා 2012 දී ශ්‍රී ලංකා රාජ්‍ය අත්තිකාරමක් ලෙස චීනයේ එලිට් සමාගමට ගෙව රුපියල් කෝටි 200ක මුදල අස්ථානගත වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පැවති නෙළුම් කුළුණ විවෘත කිරීමේ උළෙලට එක් වෙමින්. මේ ගොඩනැගිල්ල පරිත්‍යාගයක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුදල චීනයේ එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලක්. ඒ විශාල ණය මුදල සමග මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2012 දී එවකට අපේම රජය ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ශ්‍රී ලංකා රජය එවැනිෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඒ වගේම චීන එක්සින් බැංකුව, ඒ වගේම චීනයේ සමාගම් දෙකක් අත්සන් කළා තිබෙනවා. ඒ ණය ගිවිසුම තුල මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා, මේ කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට බිලියන් 16ක් රුපියල් කෝටි 1600ක්. ඒ රුපියල් කෝටි 1600ෙන් අපිට ලැබුණේ බිලියන් 12යි කෝටි 1200යි. 2017 දී ඉතිරි ගෙවීම් නැවතුණා. මේ ගොඩනැගිල්ල තුල අපි ඉතාම සතුටු වෙනවා. වගේම අපිට ලැබුණු ජාතික සම්පතක්, තාක්ෂණයේ හා සංවිධානයේ නව පරිවර්තනයක්, ඒ සියල්ලෙහිම ඒ ඓතිහාසික කාර්යයක වැදගත්කම පිළිබඳව අපි සතුටු වෙනවා. වගේම තවත් කීව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි 2012 දී මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. ශ්‍රී ලංකා රජය දුන්න බිලියන් 2ක මුදල කෝටි 200ක් ආගියතක් නැතුව ගියා. ඒ කෝටි 200ක අත්තිකාරම් මුදල 2012 ගෙවලා තියෙන්නේ. කෝටි 200ක් වෙච්ච දෙයක් නැහැ. මේ ගැන අපි දැනගත්තට පස්සේ මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක් කුමහත්මයාට මම පුජ්ජලිකවම දැනු දුන්නා. වගේම අපි නිල වශයෙන්ුත් දැනු දුන්නා මේ ඇලිට් කියන සමාගම අපිට හොයලා දෙන්නයි කියලා. ඒ මොකද කලින් ත්‍රිපාක්ෂික ගිවිසුමේ අත්සන් කරපු සමාගමක්. නමුත් අතුරුදහන් වුණාට පස්සේ එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. මං කරුණාසේන කොඩිතුවක් මහත්මයාට කිව්වා මේ ත්‍රිපාක්ෂික ගිවිසුම අත්සන් කළා තිබුණු ලිපිනය ඇලිට් සමාගම බීජින් නගරයේ ලිපිනයක්. ඒක නිසා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් දන්නලා මේ ගැන පෞද්ගලිකවම සොයලා බලන්න, මේ අත්සන් කළා තියෙන ලිපිනය තියෙන දැනට ස්ථානයට ගිහින් බලන්න කියලා මම කිව්වා. එතකොට අපේ තානාපතිතුමා ඒ ස්ථානේ බලන්න ගියා. ඒ ලිපිනය එහෙම තිබුණාට එහෙම සමාගමක් තියෙන තැනක් නැහැ චීනෙත් බෙයිජිං වල. එතකොට අත්තිකාරමට වෙච්ච දේකුත් නැහැ, බිලියන් දෙකක් නැහැ, සමාගමක් නැහැ. ඒ தත්වේ උඩ තමයි එක්සින් බැංකුව චීනයේ බිලියන් 16ක ණය මුදලින් 12කින් නැවතුනේ. ඊට පස්සේ අපිට සිදු වුණා අපේ සල්ලි වලින් මේ කුළුණ හදන්න. ශ්‍රී ලංකා රජයේ සල්ලි වලින්, මේ රටේ ජනතාවගේ සල්ලි වලින්. මේ මුළු කුළුණම මේ රටේ ජනතාවගේ සල්ලි තමයි. මොකද බිලියන් 12 ලැබිච්ච 12ත් ණය. අපි අවුරුද්දකට මිලියන් 2400ක් එක්සින් බැංකුවට ගෙවන්න ඕනේ. අවුරුදු 10ක්.
අපි 2018 මිලියන් 2400ක් ගෙව්වා. ඒ අවුරුද්දේ ගෙවිය යුතු ණය මුදල 2018 ගෙවිය යුතු ණය මුදල කෝටි 240ක් අපි ගෙවලා තියෙනවා 2018. 2019 මේ අවුරුද්දේ මේ වන විට මිලියන් 1200ක් ගෙවලා තියෙනවා කෝටි 120ක් ගෙවලා තියෙනවා. එතකොට වසරකට කෝටි 240ක් නැත්නම් මිලියන් 2400 බැගින් අවුරුදු 10ක් මේ ණය මුදල අපිට ගෙවන්න තියෙනවා. මෙහි තිබෙන ඉතිරි වැඩ අවසන් කරන්න අපිට තව මිලියන් 3000ක් නැත්නම් කෝටි 300ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ රටේ රජයේ සේවකයින්ට පඩි ගෙවන්න තියෙන සල්ලි මේ සල්ලි. මේ රටේ සංවර්ධනයට තියෙන සල්ලි. ලෙඩ්ඩුන්ට බේජ් ගන්න, ළමයින්ට ඩිස්පුටු ගන්න තියෙන සල්ලි වලින් තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. දෙවෙනි ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙත් පවතිනු ඇතයි කලබුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 සිට 150 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. වර්ෂාපතනය වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේකට ප්‍රධානම හේතුව හැටියට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ දිවයින ආශ්‍රිතව බස්නාහිර, දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුද් තීරවල වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. මුහුදේ කාලගුණයේ තුලඟේ වේගය ගත්තොත් විශේෂයෙන්ම හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩගලපුව දක්වා, ඊට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කංකසොන්තුරේ දක්වා වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරවල තුලඟ ප්‍රධාන වශයෙන් නිත දිශායෙන් හමන්නේ තුලඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. මෙම වැසි තත්ත්වයේ අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුලත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 19-20 නැවත වරක් මෙම වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද දහවල් ඉදිරි පැය 24ක් දක්වා ණය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, කලවාන, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ හා දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, දොඩම්ගොඩ හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කර ඇත්තේ අනතුරු ඇඟවීම් කහ නිවේදනයයි. අධ්‍යයන දෙක සඳහා වූ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලිකුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අබගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, බදුරලියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලත් නිකුත් කර තිබෙනවා. රතු නිවේදනය නිකුත් කෙරුණේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහායි. අත්තනගල උයේ ජලමට්ටම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අද පසුරුවවන විට එහි ජලමට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණා. එබැවින් ඔය දෙපස පහත් බිම්බල වාසය කරන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. කුකුලේගඟ ජලාශයේ වාන්තරටුවක් විවෘත කිරීමත් සමග බුලත් සිංහල පරතොට ප්‍රදේශයේ පහත් බිම් ඇතුළු මාර්ග ජලයෙන් නැටුණා. මේ නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ස්ථාන දෙකක් ජලයෙන් නැටවීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතිය හොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා. ඊයේ උදෑසන සිට මේ දක්වා රත්නපුර ප්‍රදේශයට අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ වන විට කළුවගේ ජලමට්ටම මීටර 6 සීමාවට ළඟා වී තිබෙනවා. ණය අවදානමක් හේතුවෙන් සොරණාතොට නාගොල්ලාගම පවුල් 23ක පුද්ගලයන් 88 දෙනෙකු ඉවත් කෙරුණා. ගම්මානේ නිවසකට අද අලුයම ගලක් කඩාවැටීමෙන් ඊට බරපතල හානි සිදු වුණා. කැලණිකගේ ජලමට්ටම වර්ධනය වෙමින් පවතින බැවින් ගඟ දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පන්නල මාකඳුර නගරයේ අද දහවල් ඇතිවූ තද සුළඟකින් නිවාස 20කට හානි සිදුව තිබෙනවා. එමෙන්ම ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුව ඇති අතර පුද්ගලයන් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද උදේ සහ සවස පැමිණියා. ඒ 2015 වසරේ ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ සිතාසයකට අනුවයි. අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපති පරීක්ෂණ කොමිසම් වෙත කැඳවූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වාගෙන යාමට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම් මත ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්ද එක්ව සිටියා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදමත් ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ලැබුණු ඉල්ලීම මත එතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කර බව ප්‍රකාශ කරා. මම හිතන්නේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියලා. අග්‍රාමාත්‍යතුමා කොමිසම් සභාව කීපයකටම කැඳෙව්වා. ඒ නිසා ඒ සඳහා සහභාගී වුණා.
එතුමාකින් මං හිතන්නේ විමසපු කරුණු සම්බන්ධයෙන් එතුමා උත්තර දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කඩිනමින් නම් කරන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමන් අද ලිඛිතව ඉල්ලා සිටි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද කිරීම රටට හා පක්ෂයට කරන හානියක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි ඔහු පවසන්නේ. මෙවර මේ එළඹෙන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස තරඟ කරනවා ස්ථිරයි සත්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. අද දවසේ මම අපේ පක්ෂයේ නායක ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතවම ඉල්ලීමක් කරා ඉතාමත්ම ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කරන්නයි කිය. තවදුරටත් කල් මරමර ඉන්නට බැහැ. තවදුරටත් මේ තීන්දුව ප්‍රමාද කර කර ඉන්නට බැහැ. ඒ මොකද මේ ක්‍රියාවලිය පක්ෂයටත් පෙරමුණටත් රටටත් මහා බරපතල හානිය. අපිට එකමුතු භාවයෙන් එක්සත්ව තීන්දුවක් ගැනීම අපහසු නම් රහස් ඡන්දයක් තුළින් වෘත්තියාධිකාරී මණ්ඩලයටයි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාටයි පාර්ලිමේන්තු කණ්ඩායමටයි අවස්ථාව ලබලා දෙන්න අපේක්ෂකයා තෝරන්න. මං හිතන්නේ ඒකට කාලය ඇවිල්ලා තියෙන්නේ. මම කියන්න කැමතියි අපේ රටේ එක්සත් ජාතික පාක්ෂිකින් මොන අභියෝගාවක් මොන ප්‍රශ්නාවක් මෙලාපාර එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීමේ ඒ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට තිස්ස මහරාම උද්දගන්දරීදි කළ සඳ කුසුම්ගම හා සැදෑ තිස්ගම උදාගම්මාන ජනතායිතයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙය සැමට සෙවන යලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතායිතයට පැවරුණු 287 සහ 288 වැනි ආදර්ශ ගම්මානයි. නිවාස 68කින් යුත් ගම්මාන ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් 1628ක්. නිවාස හිමිකම් ප්‍රදානය ඇතුළු සමාජ සුබ සාධන කටයුතු රැසක්ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අද සිට ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යට ඔහු මේ බව කියා සිටියා. අපට කියන්න පුළුවන් දේ තමයි අද සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. නිශ්චිත දිනයක් අද මැතිවරණ කමිෂන් සභාවේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී අපි බොහෝ දුරට මේ දිනේ තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. තරම් කරන්න කැමැති පක්ෂ මොනවද කියන එක හෙට දිනේ අපි පවත්වනවා. ඒ දේශපාලන පක්ෂවල සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල රැස්වීමක්. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ තියෙන මාධ්‍ය උපමාන, ආචාර ධර්ම, කොමිෂන් සභාවේ විධාන යන ආදී පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කරා. මාධ්‍ය උපමාන වලට අනුකූලව හැසිරෙන්න ඕනේ. ඒ කිසි කෙනෙකුටත් විශේෂ අගතියට පත් කිරීමක් හෝ ප්‍රවර්ධනයක් නොවන ආකාරයට විශේෂයෙන් වෛරී ප්‍රකාශන සහ අසත්‍ය ප්‍රකාශන වලට ප්‍රචාරය නොදීම තමයි වැදගත්ම දේ. රජයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 106 දිනාගේ බහුතර කැමැත්ත ඇති අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍ය පාට්ලී චම්පික රණවක මහතා පවසනවා. ඒ ඇතුළු ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ අදහස් කිහිපයක් දැන්. අපේ යෝජනාව මෙය පුළුල් සන්ධානයකින් තරඟ කරන්න යන නිසා එක්සත් ජාතික පක්ෂයට තාමත් මේ පිළිබඳ යෝජනාවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැති නිසා දැනට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 106ක් ඉන්නවා. ඒ 106 දෙනා වහාම කැඳවලා ඒ 106 දෙනාගේ බහුතර කැමැත්ත සහිත අපේක්ෂකයා ජනාධිපති වර්ණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව. අපේක්ෂකයෝ 20ක් ඉන්නවයි කියලා කිව්ව එක අවස්ථාවක කොයි කාරු අපේක්ෂකයවත් අපිට ගැටලුවක් නැහැ. අපි ඒ අභියෝගය බාර ගන්නවා. අපි බොහොම පැහැදිලිව අපේ අපේක්ෂකයවන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු සමීක්ෂණ වාර්තා අනුව නියත වශයෙන්ම ජයග්‍රහයි අපේක්ෂකය බවට පත් වෙලා අවසන්යි. විශේෂයෙන්ම නීතිය සහ විධාන ආධිපත්‍යද වැඩිපුර සාකච්ඡා වෙමින් තිබෙන මේක. නීතියක් නැද විනයක් නැ මොන කියන්නේ එඳ අපේ රට අවශ්‍ය වී තිබෙන මොකද්ද? නීතිය සහ විධාන ආධිපත්‍ය තහවුරු කර හැකි පාලකෙක් වුණා. හැබැයි බලනකොට මොකද වෙලාද? නීතිය සහ විධාන ආධිපත්‍ය විනුවෙන් කැඳවන්න එන පාලකයන්ට තමයි වැඩිම නඩු තියෙන්නේ. මතක තබා ගන්න. කිසිදු දූෂිතයෙකුට යලි දූෂිත දඬුවම් දෙන්න බෑ. කිසිදු අපරාධකරුවෙකුට තව අපරාධකරුවෙකුට දඬුවම් දෙන්න බෑ. ඒක යුක්තිසහගතත් නෑ.
අපේ රටේ අපරාධකරුවෙකුට දූෂිතයෙකුට දඬුවම් දිය හැකි වන්නේ අපරාධ දූෂිතවලට අවුල් නොවුවන්ට පමණයි. ඒ තමයි ජාතික ජනබලවේ ගිනියම. සියලුම දෙනාම එකමුතු කරගම ඒකරාශී කරගෙන හැමෝගෙම බහුතර මතයෙන් අපි තීන්දුව දෙන ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. තව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනාක් හැදවලා නැහැ. ඊට පෙර මේ සිදුවෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පෙරමුණෙන් කවුද ඉදිරිපත් වෙන්නේ කියන එක පිළිබඳව. රනිල් වික්‍රමසිංහ මැතිතුමාද, සජිත් ප්‍රේමදාස මැතිතුමාද, කරුජයසූරිය මැතිතුමාද කියන එක කිසිසේත් අපේ වැඩපිළිවෙලට බලපාන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා තෝරන්න මෙතරම් මල්ලි උණුසුම් තත්ත්වයක් මා දන්නා තරමින් කිසිම ජනාධිපතිවරණයකට තිබුණේ නැහැ නේ මිසකල්. ඇයි හේතුව? මේ ජනාධිපතිවරණේ ගෝඨාභය මහත්මයා පරද්දන්න හරිම ලේසි හින්දා. ඒ හින්දා අද ජනාධිපති අපේක්ෂකෝ වැහි වැහැලා තියෙනවා. අපි චෝදනා අඩුම සහ සුළු ජාතින්ගේ ඡන්ද, එතකොට අනිකුත් සුළු පක්ෂවල ඡන්ද, සීළු දේවල් ගන්න පුළුවන් නායකෙක් තෝරා ගන්න ඕනේ ජනාධිපති අපේක්ෂක හැටියට. දේශපාලනයක් කරන්න ස්ථාවරයක් තියෙනවා. එහෙමතු කරන්න බෑ. වැළවෙන්න බෑ. ඒකයි අද වෙලා තියෙන්නේ. දේශපාලන සේරම දැන් නිකන් උලං ගහනවා. මාගේ තත්ත්වයක් අද ඇති වෙලා තියෙන්නේ. ජගත් මානව ජනවාස දිනයට සමගාමීව ආදර්ශ ගම්මාන සියයක් ජනතා ආයතනයට පත් කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්.එස්. පලසූරිය මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේදී අද පැවති මාධ්‍ය හමුවකදී. වර්තමානයේදී පෙරටේ මධ්‍යආදායම් ලාභීන් සඳහා රජයෙන් විශේෂ නිවාස ව්‍යාපෘති වැඩසටහනක් ව්‍යාප්ත කරනවා. එම වැඩසටහනේ දෙවන නිවාස ව්‍යාපෘතිය හෙට දිනේදී හෝමගම මැතිවරණ කොට්ටාෂයේ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතියේ නමින් නිවාස ලාභීන්ගේ අයිතියට පත් කිරීම සිද්ධ කරනවා. ඔක්තෝබර් මාසයේ පළවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය. ඒ නිමිත්තෙන් එළඹෙන 23 වෙනි සඳු දින සිට ඔක්තෝබර් 7 වෙනිදා දක්වා වූ දෙසතියක කාලය තුල ආදර්ශ ගම්මාන 100ක් දෙවෙනි සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයට නිවාස ලාභීන්ගේ අයිතියට පත් කරනවා. අපේ පරමාර්ථය අපේ රටේ නිවාස ගැටලුවට මුහුණ දෙන සියලු ජන කොටස් සඳහා ඒ නිවාස පහසුකම් සැපයීම. හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදියක්, වෑන් රථයක් සහ රිවෝල්වරයක්ද සොයාගත් බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. හංවැල්ල ඇඹුල්ගමහන්දියේ ඊ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගියා. 2 දෙනෙකු තුවාල ලැබුවා. 23 හැවිරිදී ඔහු ජල්තර රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තුවාලකරුවන් හෝමාගම සහ විසාවේල රෝහල්වලට ඇතුළත් කෙරුණා. හෝමාගම රෝහලට ඇතුළත් කළ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර තිබෙනවා. අවිසාවේල රෝහලේ ප්‍රතිකාර ලැබෙන තුවාලකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. මේක තමයි මා සඳහන් කරන ලද මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක රිවෝල්වරය. මේ තියෙන්නේ මන්නාපිහිදක සැකකරු බාරේ. මේ මන්නාපිහිදක තිබුණා. මේ වන විට මේ අපරාධය සිදු කිරීමට පැමිණි සැකකරුවන් 7 දෙනාගෙන් සැකකරුවන් 5 දෙනෙක්වත්, ඒ වගේම මේ අපරාධයට ආධාර අනුබල දුන්නු තවත් සැකකරුවෙක්වත් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයට අපහාස කළ බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුව කල් තබා තිබෙනවා. ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ලබන 30 වෙනිදා කැඳවීමටයි ශිෂ්ටාධිකරණය නියම කළේ. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කනු ලැබ සිටින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට සහ උසාවිය නිහඩයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ යන මහතුරුන්ට ලබන 30 වෙනිදා සාක්ෂි දීමට අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි දන්වා ශිෂ්ටාධිකරණය සිතාසනිකුත් කර තිබෙනවා. ඒ සිසිරද ආප්‍රෝ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන ත්‍රිපුත් කළ ශිෂ්ටාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නඩුව කැතු වූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂියක් වශයෙන් නම් කර තිබෙන නොනිමි අරගලය කෘතිය ඉදිරිපත් කළා. එය රචනා කළ රාවිය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතාගෙන්ද සාක්ෂි සටහන් කර ගැනුණා. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා වූ රන් පියාපත් පැකේජය හඳුන්වා දීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මොබිටෙල් ආයතනය එක්ව එය හඳුන්වා දී තිබෙනවා. උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී. මෙය විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලීමක්. මෙමගින් විශේෂ ගාස්තු යටතේ සන්නිවේදන පහසුකම් හිමිවනවා. අපි මේක කරේ ඇත්ත වශයෙන්ම පිටරට ඉන්න අපේ ආදරණීය මිත්‍රයන්ට සහයෝගයක් වෙන්න. දවසට අඩුම ගානේ විනාඩි 8-9ක් අතර නොමිලේම කතා කිරීමක් කියදෙනවා. විශේෂයෙන්ම රටවල් විශාල ප්‍රමාණයක් දැම්මෙනකොට ඇතුළත් කරලා තියෙනවා. හෙට අනිද්දාට කවර් කරන්න ඕන සියලුම රටවල් ප්‍රමාණය මොබිටෙල් ආයතන විසින් ඉදිරිපත් කරයි. පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේදී විවෘත කරනවා. මේ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුලයි.
ශ්‍රී ලංකාවේ සිදුවන සුබදායී ක්‍රියාතාමයන් කෙරෙහි සමස්ත ලෝකෙම අවධානය යොමු වී ඇතැයි අන්තර්ජාතික ප්‍රවාහන සේවා ෆෙඩරේෂනයේ සභාපති පැඩි ක්‍රිම්ලින් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනිය සමග කොළඹදී අද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. The eyes of the world are on Sri Lanka for the right reasons, not the wrong reasons. Antarjatika Pravahana Seva Federation e hewat ITF aayathane mehewana Antarjatika Samudriya Watamesa Samulata sahabhagivima sandaha Paddy Crumlin mahata meratata pæmina thibenawa. Kathanayaka Karu Jayasuriya mahatage pradhanathwen Kolambadi ada arambunu samulata sahabhagivi sitina videshiya niyojita pirisa 150 kata asannai. Waraya Navuka Dumriya Guan Seva saha Mahamarga Shestravara Lowa Pramukha Pile Vruttiya Samithi sandahanayak wana ITF aayathane samajika sankhyawa million 18k pamana wenawa. රටවල් 147ක් නියෝජනය කරමින් ඊට ඇතුළත් වෘත්තීය සමිති සංඛ්‍යාව 677ක්. පාස්කු ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය අතට පත්වමින් පවතින ශ්‍රී ලංකාවේ භූගෝලීය වැදගත්කම සලකා සමුළුව මෙහි පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපතිවරයා පවසනවා. ශේෂ්ඨයට සම්බන්ධ සේවකීන්ගේ වැටුප් සමාජ තත්ත්වයන් හා සුබ සාධන කටයුතු කරෙහි කොළඹ සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. යුදහමුදාව සංවිධානය කරන දියකාවා ඒකාබද්ධ යුදාභ්‍යාසයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී අදත් පැවැත්වුණා. ඒ නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා.